යයි ටෙන්ෂන් එක එන්න ඕනේ මේ කුණුප ශරීරයක් නේද මේ වනදන්නේ යථාර්ථයෙන් වෙන දේ මේ ශරීරය ජරා ගොඩකින් පෝෂණය කරනවා හැත්තට වෙන දේකනේ පින්වතුනි මේක වම ඇරුවති මෙයා කරොත් තව බඩ ඇතුළට ගියාම තවත් එහෙමයි මේකෙන් දුකක් එන්නත් කැම එක අත්හරින්න ප්‍රයෝජනෙට ගෙනවද එක පාටම නලල හරිය සනීපයි එතකොට ඒක මේ දැම් දිට්ඨ ධම්ම වේදිනී වශයෙන් විඳින්න තියෙන සනීපය මේක අත්හැරියොත් අරක ලැබෙනවා මේක භුක්ති විඳිනොත් ඒක ලැබෙන්නේ නැහැ ඒ රස විඳම රසය වෙනකොට අනිත් සත්වමලේ නැවති වෙන්නේ එතකොට නිදිමත ඔක්කොම අනිත් සත්තුන්ගේ මේ මේක වැඩෙන පටන් ගන්න ඕල්වේ. තමන්ට ආස කරන දෙයක් පැණි රහතයක් එහෙම තර වෙනකොට නිකන් තමන්ට අමතක වෙනවා මේකේ ජරාවක් කියලා. බලන්න ඒක නිකන් අර චූටි දැනීමකින් ෆීලිං එකට ඉඩ දුන්නම අර ඇත්ත තත්ත්වේ නැතුව යනවා. හැබැයි ජරාවක් ඒකත් කතප් පිරියාවක්. මේක එළියට ගිහිල්ලා බැලුවදින් කෙලත් එක මිශ්‍ර වෙච්ච බුදුහාඳුර කියනවා මෙහෙම වින්දනය විඳින කෙනේ විඳීම ඉඩ දෙන කෙනා දුකට ඉඩ දෙනවා කියලා. විඳීම අතරින කෙනා who delights in feelings delights in suffering. බුදුහාඳුර කියනවා විඳීම මේ ආස්වාදය හරි විඳීම ඉඩ දෙන කෙනා දුකේ විඳීම දුක වැඩි දුකට ඉඩ දෙනවා කියලා. දුක මේ විඳීම දුරු කරන්න යන කෙනා අනිවාර්යයෙන්ම එතකොට මේ දැනෙන එක ලස්සන පෙන පැණි වගේ හැබැයි ඒකෙන් එන ලොකු විනාශය දුක තමන්ට ගොඩාක් අනාගතයේදී විඳින්න වෙනවා. මොකද මේක දැන් ඉඩ දුන්නම අනිත් බැඳින්වත් අහවර වෙනවා පින්වතුනි. ළමයින්ට, මහත්තුරුන්ට, නෝනලට, කෙවල් දොරලුවට, රස්සාවල් වලට මේක මෙතනින් මේ වෙලාවේ කැඩෙනකොට අරවත් කැඩෙන පටන් ගන්නවා. මේ උදාන වනදල ඉවරච්ච ගමම්ම භාවනා කරාම ටක්ගල ඒ අතරියම අර සුවයක් එන්න එපේ. ඒක එක්ස්පීරියන්ස් වෙන්න ඕනේ. අරකෙදි පොඩ්ඩක් මෙයා වුණා නම් අර කෙටියක් අඩුවේ. ඒක කමන්නේ. හැබැයි ඒක දකින්න ඕනේ. දාන වනදල ඉවරච්ච ගමම්ම මොකද අර රසය ගත්තේ නැහනේ. අරකෙතට රසය එන්න ඕනේ. ඒ නිරාමිස රසය. ඒක කනෙක්ෂන් එක පේනවා.